economy.lk සමගින් ඔබ අප නැවතත් හමුවන්නේ ජුනි මාසයේ මාසික ආර්ථික විග්‍රහය සමගින්. ජුනි මාසයේ ශ්‍රී ලංකා ආර්ථිකයේ ඉතාමත් වැදගත් ආර්ථික කටයුතු සිදුවන මාසයක් විදිහට අපිට හඳුනගන්න පුළුවන්. ශ්‍රී ලංකා ජනහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2024 ජුනි මාසයේදී නිකුත් කරන ලැබුව 2024 පළමු කාර්තුව සඳහා ජාතික ගිණුම් ඇස්තමේන්තුව. ඒ අනුව 2024 පළමු කාර්තුව සඳහා ශ්‍රී ලංකා ආර්ථිකය 5.3% වර්ධනයක් වාර්තා කර තිබෙනවා. අඛණ්ඩව ධනාත්මක වර්ධනයක් වාර්තා කර තුන්වන කාර්තුව විදිහට මෙය අපට හඳුනගන්න පුළුවන්. ප්‍රධාන ආර්ථික අංශයන් දල්දේශ නිෂ්පාදිතයට කරන ලද දායකත්වය සම්බන්ධයෙන් සලකා බැලුවොත් සුපුරුදු පරිදි දල්දේශීය නිෂ්පාදිතයෙන් 58.9% දායකත්වයක් ලබා දී තිබෙන්නේ සේවා අංශය. කර්මාන්තංශය 26.2% දායකත්වයකුත් කෘෂිකාර්මිකංශය 7.7% දායකත්වයකුත් ලබා දී තිබෙනවා. මෙම ප්‍රධාන ආර්ථික අංශ තුනෙහි වර්ධනය සම්බන්ධයෙන් සලකා බැලුවොත් පසුගිය වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව ඉහළම වර්ධනයක් වාර්තා කර තිබෙන්නේ කර්මාන්ත අංශය. එම වර්ධනය 11.8%. සේවා අංශයෙන් 2.6% වර්ධනයකුත් කෘෂිකාර්මික අංශය 1.1% වර්ධනයකුත් වාර්තා කර තිබෙනවා 2024 පළමු කාර්තුව තුළ 2023 පළමු කාර්තුව සමග සංසන්දනය කර බැලීමේදී. මෙම ආර්ථික වර්ධනය සඳහා මූලික වූ කරුණු වශයෙන් උද්ධමනය සහ පොලි අනුපාත අඩුවීම, විදේශ මූල ද්‍රව්‍යශීලතාවය වැඩිවීම, ආනයන සීමා ඉවත් කිරීම, සංචාරක පැමිණීම් ඉහළ යාම යන කරුණු හඳුනගන්න පුළුවන්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් විස්තීරණ ණය පහසුකම් එහෙමත් නැත්නම් extended fund facility program එකේ දෙවන සමාලෝචනය අවසන් කරනු ලැබුවා 2024 ජුනි මාසයේදී. ඒත් සමගම ඇමරිකාන ඩොලර් මිලියන 336ක් ලැබීමට ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබුවා. එම ඇමරිකාන ඩොලර් මිලියන 336ක් සමග EFF පහසුකම් යටතේ මේ වන විට ශ්‍රී ලංකාවට ලබා දී ඇති සමස්ත මූල්‍ය ආධාරය ඇමරිකාන ඩොලර් බිලියන 1ක් පමණ. ඔබට මතක ඇති ශ්‍රී ලංකාව මුහුණදුන් ආර්ථික අභියෝග හමුවේ 2022 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකා රජය විසින් නිවේදනය කරනු ලැබුවා තමන්ට තව දුරටත් ණය ගෙවීමේ හැකියාවක් නොමැති බව. අනතුරුව IMF EFF වැඩසටහනට අනුව යමින් දේශීය සහ විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට කටයුතු ආරම්භ කරනු ලැබුවා. ඒ අතරින් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය 2023 අවසන් කරනු ලැබුවා. විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය ඇමරිකානු ඩොලර් බිලියන 37ක පමණ ද්විපාර්ශ්වීය, බහුපාර්ශ්වීය සහ ජාත්‍යන්තර බැඳුම්කර සහ වෙළඳපොළ ණය ඇතුළත්. ඒ අතරින් ද්විපාර්ශ්වීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ අවසන් සාකච්ඡා 2024 ජුනි මාසයේදී පැවැත්වුණා. එතනදී ඉන්දියාව, චීනය සහ පැරිස් සමාජය සමග ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡා වෙන්වෙන්ව පැවැත්වුණා. ඒ අනුව ද්විපාර්ශ්වීය ණය හිමියන්ගේ නිල කමිටුව එහෙමත් නැත්නම් ඔෆිෂියල් ක්‍රෙඩිට් කමිටි සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කිවිසුමට සාර්ථක වෙළඳීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ඒ අනුව ඔෆිෂල් ක්‍රෙඩිට් කමිටෙහි ඇමරිකානු ඩොලර් බිලියන 5.8ක මුදලක් ප්‍රතිව්‍යුහගත කෙරුණු අතර ශ්‍රී ලංකාව රටවල් 17කින් ලබාගත් ණය ඒ තුළින් ආවරණය වෙනවා. ඒ වගේම චීනයේ එක්සිම් බැංකුව සමග ඇමරිකානු ඩොලර් බිලියන 4.2ක ණය ප්‍රමාණයක් ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟතාවයකට එළඹුණා. ඒ අනුව ශ්‍රී ලංකාව තම ප්‍රධාන ද්විපාර්ශ්වීය ණය හිමියන් සහ චීනයේ එක්සිම් බැංකුව හරහා ප්‍රතිව්‍යුහගත කරන සමස්ත ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 10ක්. ණය ප්‍රතිව්‍යුහගත කිරීම තුළින් ලැබෙන ප්‍රතිලාභ සම්බන්ධයෙන් තරමක් අවධානය යොමු කළොත් ණය ගෙවීමේ කාලය දීර්ඝ කිරීම සහ පොලි අනුපාත අඩු කිරීම හේතුවෙන් ලැබෙන සහන හඳුනගන්න පුළුවන්. මෙම ගිවිසුම් මගින් ශ්‍රී ලංකාවට තම රාජ්‍ය ආදායම ණය ගෙවීම වෙනුවට අත්‍යවශ්‍ය පොදු සේවා සඳහා වෙන් කිරීමට සහ රටෙහි සංවර්ධන අවශ්‍යතා සඳහා සහනදායී මූල්‍ය පහසුකම් ලබා ගැනීමට නැවතත් අවස්ථාව ලැබෙන අතර ණය ශ්‍රේණිගත කිරීම යථා තත්ත්වයට පත් කිරීම සඳහාද වැදගත් පියවරක් වෙනවා. විදේශ වෙළඳාම සම්බන්ධයෙන් සලකා බැලුවොත් 2024 මැයි මාසයේදී ආනයන ඉක්මවා ගිය අපනයන හේතුවෙන් වෙළඳ හිඟය තවදුරටත් අඩු වී තිබෙනවා. ඒ වගේම ඍතුමය රටාවන්ට අනුකූල වෙමින් 2024 අප්‍රේල් මාසයේ වගේම මැයි මාසයේදී සංචාරක පැමිණීම් අඩු වී තිබෙනවා.
විදේශ ප්‍රේෂණ ලැබීම් සම්බන්ධය සලකා බැලුවොත් එය ජංගම කිරීමට සහ විදේශ විනිමය වෙළඳපොළ ද්‍රවශීලතාවයට සැලකිය යුතු ලෙස දායක වී තිබෙනවා. ඊළඟට අප යොමු වන්නේ ගෝලීය ආර්ථිකය දෙසට. වසර තුනකට පසු අඩුම විද්ධමනය සහ වඩා යහපත් මූල්‍ය තත්ත්වයන් හේතු කරගෙන ගෝලීය ආර්ථික වර්ධනය ස්ථාවර වෙමින් පවතින බව පෙන්වා දී තිබෙනවා ලෝක බැංකුව ඔවුන්ගේ ග්ලෝබල් ඉකොනොමික් ප්‍රොස්පෙක්ට්ස් ජූනි වාර්තාවේදී. ඒ අනුව ගෝලීය ආර්ථිකය මෙම වසරේදී 2.6% වර්ධනයක් ළඟා කරගන්න ඇති බවත් 2025 සහ 2026 වසරවලදී 2.7% වර්ධනයක් ළඟා කරගනු ඇති බවත් ලෝක බැංකුව පුරෝකථනය කර තිබෙනවා. ඒ වගේම උද්ධමනය මේ වසරේදී සාමාන්‍ය 3.5% ලෙස සෙමින් මධ්‍යස්ථ වනු ඇතැයි ලෝක බැංකුව අපේක්ෂා කරනවා. 2026 මෙය 2.8% සාමාන්‍යකට ළඟා වනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරනවා. ප්‍රධාන වශයෙන් ඉන්දියා ආර්ථිකයේ මධ්‍යස්ථ වර්ධනය හේතුවෙන් දකුණු ආසියානු කලාපයේ වර්ධනය 2023දී 6.6% සිට 2024දී 6.2% දක්වා අඩුවනු ඇතැයි ලෝක බැංකුව අපේක්ෂා කරනවා. ගෝලීය වර්ධනයට ඇති අවදානම් සම්බන්ධයෙන් අවධානය යොමු කළොත් භූදේශපාලනික ආතති, වෙළඳවාද, උද්ධමනය, දුර්වල ආර්ථික ක්‍රියාකාරකම් සහ දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවිය හැකි විපත්තීන් හඳුනා ගන්නට පුළුවන්. ශ්‍රී ලංකා ආර්ථිකය වගේම ගෝලීය ආර්ථිකය නවතම තොරතුරු සමගින් ලබන මාසයේදී මාසික ආර්ථික විග්‍රහය තුළින් නැවත හමුවෙමු. ස්තුතියි.